ඩීසල් පෝලිමේ ඉඳන් පෙට්‍රල් පෝලිමේ ඉඳන් ගෑස් පෝලිමේ ඉඳන් එහෙම නැත්තම් කී නොකී මෙකී ලයිට් නැතිව හරි කමක් නැහැ. මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම සාදර නිසි ලංකා channel එකට පිළිගන්නවා. ඉතින් කියන්න යන්නේ හොඳ ආරංචියක් නන් නෙවෙයි. අහලා බලමු මුලින්ම මොකද්ද මේ කතාව කියලා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම බලපත්‍ර පාලනයට නතු කරමින් ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයන සීමා කිරීමට රජය පියවරගෙන තිබෙනවා. මෙම සීමා 10 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම සීමා කිරීම ක්‍රමවේද 3ක් යටතේ සිදු කර තිබෙනවා. එහිදී ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කර ඇත්තේ බදු ඉහළ දමමින්. තවත් භාණ්ඩ ගණනාවක් රටට ගැනීමේදී බලපත්‍ර ලබාගත යුතු වෙනවා. ඇතැම් භාණ්ඩ සීමා කර ඇත්තේ බදු මෙන්ම බලපත්‍ර යන ක්‍රමවේද දෙකම ක්‍රියාත්මක කරමින්. ඒ අනුව මේ යටතේ මස් හා මාළු නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු පිටි ආශ්‍රිත නිෂ්පාදන, සකස් කරන ලද ආහාර, ෆැස්ටා වර්ග, මත්පැන් හා බීම වර්ග, දුම්වැටි දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන, මුඛ සෞඛ්‍යට අදාළ නිෂ්පාදන, ඉටිපන්දම් හා ලාම්පු වර්ග, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන, ගමන් මළු, හම් ආශ්‍රිත නිෂ්පාදන, කාපට්, ඇඟලු ආශ්‍රිත නිෂ්පාදන, පාවහන්, හිස්වැසුම්, කුඩ, පණ, සෙරමික් නිෂ්පාදන, වීදුරු නිෂ්පාදන, වීදුරු නෝන ගෘහස්ථ උපකරණ, මුළුදන්ගේ උපකරණ, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, පරිගණක උපකරණ, ඇස් කණ්ණාඩි, ඔරලෝසු, සංගීත භාණ්ඩ, සෙල්ලම් බඩු ආනයනය සීමා වනු ඇත. ඉතින් ඒ ගැසට් එකේ ෆොටෝස් වලට මේ වීඩියෝ එක නතරතර බලා ගන්න පුළුවන්. නැත්නම් අපි පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ නිවුස් ෆස්ට් ලින්ක් එක දාලා තිනවා. ඒ ලින්ක් එකට ගිහිලා බලා ගන්න පුළුවන්. කොහොමද මේ භාණ්ඩ ලයිස්තුව ඇහුවාම ඔබට මොනවද හිතෙන්නේ? ඔබ භාවිතා කරන භාණ්ඩ වලින් කොච්චර ප්‍රමාණයක් මේ ලයිස්තුවේ තියෙනවද? හෙටයි නම් ඇඳුම් අඳින්න වෙන්නේ නැහැ නේ කෙටියෙන් කිව්වොත් එහෙම. මොකද ලංකාවේ ශ්‍රී ලංකාවේ ඇත්තට මේ දේවල් නතර කරා කියලා ගැටලුවක් නැහැ. මේ කියන දේවල් ලංකාව ඇතුළ නිෂ්පාදනය වෙනවා නම්. ඉතින් මේ දේවල් ආනයනය සීමා කරනවා කියන්නේ ඔබට සිද්ධ වෙන්නේ උදේ නැගිට දත් මැද්ද මූණේ දුව වැඩට යනවා නම් ගියා මොක්කර කඩමල්ලක් දාගෙන කෑවන් නිදාගත්තා. එතනින් එහාට දෙයක් ඔබට කරන්න වෙන්නේ දැන් මේ පරිගණක ආශ්‍රිත නිෂ්පාදන ගණන් ඉහළ යනවා කියන්නේ. ලංකාවේ ඔය සොෆ්ට්වෙයාර් පීඩේ කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලොන්ට මොකද වෙන්නේ? එතකොට පරිගණක ආශ්‍රිත රැකියා කරන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? එතකොට මොකක්ද මේ ආණ්ඩුව මොකද මේ කරන්නේ? ඇත්තට මෙතන කිසිම අවබෝධයක් නැති කාල කණි හරක් ටිකක් එකතු වෙලා මේ රට පාලනය කරනවා. ඉතින් ඒ පාලනය කරද්දී ඔවුන්ට ඕන විදිහට තීරණ ගන්නවා. මොකද හොරකම් කරලා අන්තිමේදී කණ්ඩවත් සල්ලි නැති වුණාම ඕවගේ දේවල් තමයි කරන්නේ. විශේෂයෙන් ඔය කියන කිසි කෙනෙක්ට මේ ජනතාව විඳින දුක පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. තමන්ගේ ගෙදර ලයිට් යන්නේ නැති මනුස්සයර කොහොමද ලයිට් යන එකේ දුක තේරෙන්නේ? අපි හිතනවා ඔබට ලොකු මතයක් ඇති. දැන් මෙච්චර කාල අපි බලන් හිටිය ඇති. අපි මොකක් හරි වෙනසක් ඉස්සරහට කරන්න ඕනේ. ඉතින් කොහොම නමුත් මේ භාණ්ඩවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව කරන මේ ඉබා සීමා කිරීම. ඉතින් හෙට ඉඳන් බලන්න සපත්තු දෙකක් ගන්න පුළුවන්ද කියලා මොනවාගේ තත්ත්වයක් ඇතිවේද? කෙටින්ම කිව්වොත් මේ මත්පැන් වර්ගත් ඉහළ ගිහිල්ලානේ දෙන්නේ. තීරණය ඔබ අතේ. ඔබේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. යාළුවන්ටත් මේ ගැන දැන දෙන්න. ගිහිල්ලෙන්න ආයෙම යන වීඩියෝ එකේ නම් ඉතින් පෝලිං වලින්ද ලයිට් නැතුව ඉන්න වෙලාවේ අපේ වීඩියෝ එක බලපු හැමෝටම ඉස්සර මාචර කරනවා.